ොබක්වන් ස්වාද රපවාහිය රා්‍රය නව යිතිය ප්‍රධාන ප්‍රෘත්ති විකාක්ශය සමකයි. ප්‍රමයෙන් පුවත් සිරස්ථල අභියෝග හමුවේත් ස්වාතීන්ට රූ පවාහිනිය නොසැලී ජනතාව වෙනුවෙන් ජන මෙහෙවරේ පඩික්ස් පොකුරට අදත් එක සියදහයක්. ගාතිික ආර්ථිකය සංවර්ධනය කර ගාම සංවර්ධනයටක් ආණ්ඩුම සූදානම් කොරෝනාව තිබියදී අවසීලන්ති ජනතාව හෙට චන්ද කොලට දේශපවෘති වාදින රපවාහිනී මාධ්‍ය ජාලය පිළිබඳ මෙරටහ ප්‍රේක්ෂකයාතුළ ඇත්තේ, අති මහත් විශ්වාසයක් බව අප මැනවින් වටහගෙන ඇත්තිමු. එනිසාම වගපිතුූ මාධ්‍යයක් ලෙස අප සැමවිටම සත්‍යයම ජනතාවට රැගෙනයෙන්නමු. ස්වාතින රූපවාහිනි මාධ්‍ය ජාලයේ මාධ්‍යවේදීකට, කොරෝනාා වෛරසය ආසාධනවී ඇැයි මෙවන විට ඇතම් සමාච මාධ්‍ය සහ වෙබ් අඩිවල පවෞෘත්තියක් ප්‍රචාරයමෙන් පවතිනවා. කිසිදා සත්‍ය වසන් නොකරන අප මේ පිළිබඳ ජනතාවට ඇත්ත ඇති සැටියෙන් ප්‍රකාශ කරන්නට බැඳී සිටිනවා. නිරන්තරයෙන්ම සමාජය සහ ගැටෙන මාධ්‍යවදින් ලෙස පෞවතින වාතාාවරණය හමුවයි. පුද්ගලික ශලිර සෞඛ්‍ය මෙම. ආයතන අභිවෘද්ධියත් ජනතා යහපතක් පෙනුවෙන්, අප සේවකයන් හට PCRR පරීක්ෂණසිදු කළේ සේවක සුබසිද්ධිය නිරන්තරේන්ම සලකන ආයතනයක් නිසාමයි. ඒ අතරින් එක් මාධ්‍යවේදිකුගේ PCR මූලික පරීක්ෂණය ආසධත මට්ටමක පෞතින බවට සෞඛ්‍යංශ අපව දැනුවත් කලා. ඒත් ඔහු පූර්ණ කෝවිට් ආසධතක බවට මෙවන විටක් සනාතර හැ. වන තත්ව හමුවේ සමස්ත සේභකයන්ගේ සුරක්ෂි භාවයත් සමාජ සුරක්ෂ භාවත් මුල්ර ගනමින් මෙවනවිට, ස්වාධීන රූපවාහිනි සමස්ථ කාරිමන්්ඩලය, ස්වේච්චාවෙන්ම නෙරෝදහැන්ට ලක් සිටිනවා, කොරුණ වසංගතයේ මුල් අවස්ථාවේදීම. අප සේභකයන්ගේත් බාහිර ශිල්පීන්ගේ සහ අමුත්තන්ගේත් ආරක්ෂාව උදෙසා, ජීවානු හරණ කුටයක් මාධ්‍ය ආයතනයක ප්‍රථම වතාවට සවකිරීමට පීවරගත්තා. ඊට අමතරව ශීර උෂ්නත්තය පරීක්ෂාකිරීම දැත් සේදීම සහ අනකුත් සියලුම සෞඛ්‍යාරක්ෂ ක්‍රමවේද අකන්්ඩවම මේ වනතුරුත් පාත්වාගනයමෙන්නි සිටිනවා. වටේ පැවැති සෑම විසනයකදීමත් යුදම මේ වාතාාවරණයේදීත් ස්වාධීන රූපවාහිනිී මාධ්‍ය ජාලය ජනතා යුතුකම ඒ අයුරින්ම නෙවැරදිවම ඉටු කලාා මේ තීරනාාත්මක අවස්ථාවේදීත් ජනතාවට වගවන ජනතාවාදී මාධ්‍ය ආයත නැක්ලෙස අප ඒ යුතුකම ඒ අුරින්මඉටු කර බද. ක්ෂක ඔබත සපත කරසිටිනවා. ස්වාදීන රූපවාහිනිය කොරෝනා තත්ත්වය හමුවේ වසාතමායටයි. ඇතැම් නාලිකාවන සහ සමාජ්‍ය මාධ්‍යවලින් ගෙනයාන අසත්‍ය ප්‍රචාරවලට අප මාධ්‍ය කරනයෙන්ම පිල්තුර ලබා දෙෙනවා, කුමන තත්වයක් තුළදීවුවද ප්‍රේක්ෂකයාගේ වගකිීම එකටු කරන අප මොනම්ම තත්පරේකදීවත්, ස්වාධීන රූපවාහිනිී මාධ්‍යජාලය නෙහඳවීමට ඉඩ නොතබන බෞද. අප සමගසිටින සුවහසක් ප්‍රේක්ෂකයන්ට වගකීමෙන් පවසනවා. බඩෙක්ස් කොரோනා පොකරට තවත්න් ආසාධතියන් හතලිස් නවදෙනෙකු එක්ුුණා. එයනුව අධදිනේවාට ත වූ කොරෝුණ ආසාධිති්‍යයන්ද සමක එම පොකුර එක්දහස් අටසියානු නවයක් දක්වා ඉහළගියයා. න්ගඩ ඇඟලුම් කම්හලේ කරෝුණාපොකරට අලුතින් ආසාධතින් හතලිස් නවදෙනකු එක් වනා එයනුව අතදිනේ වාර්තා වූ කොරෝුණ ආසාධිතින් සංඛ්‍යාව එක සිය දහයක් මෑනුවම පකුරේ සමස්ත ආසාධතින් සංඛ්‍යාව එද්දහස් අට සියනෝනාවයක් දක්වා ඉහළගොස් ඇති බවයි සෞඛ්‍ය මාත්‍යශ්‍යය පවසන්නේ යනුව මෙරටින් වාර්තා වූ සමස්ත කොරෝණ ආසාධතින් සංඛාව පන්දහස්තුන් සිය පනස් සතරක් දක්වා ඉහළගියා එඇතුරෙන් පූර්්න සුවය ලබා රෝහල්වයින් පිටවගේ කොරෝුණා රෝකින් සංඛ්‍යාව තුන්දහ තුන්සියාසූ පහක් තවත් රෝගීන් එදදාහස නමසේ පනස් හහිතෙනකු රහල් ගතව ප්‍රතිකාර ලබමින් සෙටනවා. මීට අමතරව තවත් සැක සහිත රෝගීන්, තුන් සේ දස දෙෙනකු පසුවන්නේ වෛද්‍ය විමර්ශනයටතයි. කොරුණ රෝගීන්ට ප්‍රතිකාර කරන්න රෝහල් සංඛ්‍යාව, විසි එකක් දක්වා වැඩිකිරීමට පියවරගෙන ඇති බව, අමාත්‍ය පවිත්‍ර වන්‍යාරච්චි මහත්මය පවසනවා. අවශ්‍ය ප්‍රතිකාර සේවා සඳහා සිල්ල උ පාසුකම් ඒ තුළ පවතිෙන බවයි අමත්‍යවරේ වැඩිදුටත් පවසන්නේ. කොවිදධහනමේ රෝගීන්ට ප්‍රතිකාර කරන රෝහල් සංඛ්‍යාව මේ වන විට විසි එකක් බවට පරිවර්තනය කරලා තියෙන. මේරටේ තව ඇතිවන තත්ත්ව යන්න එක්ක රෝහල් තුළම ප්‍රතිකාර කිරීම තමයි අපේ බලාපොරොත්තුව අප දන්නවා බොහෝ රටවල්වල රෝගීන් රෝගී වනාම එයායට කියනවා විශාල අපහසුවක් නැත්තං ඔබ ඔබ නිවසේ රැඳීහිදිලා ඔබ ප්‍රතිකාර ගන්න කියලා කොවිද්ධහනවේ රෝගීන්ට නමුත් රටක් විදියට අපට වගක ීමක් තියෙනවා අපි එස්සේ කරන්නට කිසිම සූදානාවක් නැහැ. ඊය වගේ දවස වෙනවිට PCRCR පරීක්ෂණ අටදාහක් පමණ. අපේ පරේෂනාගාල තුළ කටයතු කරගෙන යනෝ. අපි පරේෂනාගාර විශාල වශයෙන් වැඩිකරගෙන යනෝ. රජියක් විදියට අපි විශාල කැපකිරීමක් කරගෙන, අද පරීක්ෂනාගාර විශාල වශයෙන්ට තුළ වැඩිකරගෙන, අද දවසකට ටෙස් අටදාහක් කරන්න පුළුවන් මට්ටමකට. පරීක්ෂනාගාර අපි ලංකාවේ ඇති කල්ලා ශක්තිමත් කරලා තියෙනවා. ොන රග ස්ථාන හිපයකින් වාර්තා වුවද වඩසේ සමාජකත වී නැති බව, සෞඛ්‍ය අමාත්‍යශයේ මාත්‍ය ප්‍රකාශක වෛද ජයරුවන් බ්ඩාර්මහතා පවසනවා. ත් ජනතාව දැඩි අවධානයෙන් සහ සැලකිලිමත්ව කටයුතු කළ යුතු බවයි ඒමහතා වැඩදුටත් පෙන්වා දෙන්නේ යම් කිසිවිදීකින් රෝගය පොසිටව් එමතන් රබිසබිජය තියෙනවයි කියලා හයාගත පCR පරිචන පොසිටිව එකෙන කමුණ ඒාව මේ පොකුරරි මුලට එහමතැන් මනිනුවන් ගොඩ බැන්ඩික්ස්ආතනය යම්කි සම්බන්තාවයක් ඔයාගන්න පුළොන්ලා තියනවාදනිසා සෞඛ්‍ය මාත්‍යංශයේ දැඩිව විද්‍යාත්මක හේතු පදනම් කරගෙන විශ්වාස කරනවා මේ රෝගය තාමත් සමාජගත වෙලා නැහැ කියලා දැන් අපි මේ රෝගීන්වා ර්තාවීම අසීමිතව ඉහලයාමක් දකින්නනේ. ඒ නිසා සෞඛ්‍යමාතංශ දැඩි ලෙස විශවාස කරනවා මේ පොකුරත් දැඩි උත්සාහයක් දරුවත් අපිට හොඳින් කළමනා කරය කරගන්න පුළන්කිරමු. මෙ අතර කුරණා වෛරසය අවධාන ම හමුවේ රෝහල් කරා පැමිණීම අවම කරන්නේ සෞඛ්‍යංශය ජනතාවකෙන් ඉල්ලා සිටිනවා. ඒෙහි දැඩි අවධානයක් යොම කරන ලෙසයි සෞඛ සේවා නියෝජාධ්‍යයක්‍ෂන් රල් වෛද හේමත්ත හේරත් මහතා දැනුම් දෙන්නේ. යන එන අයගේ සංක්‍යාව අහලම මට්ටමකට පවත්වාගෙන යන්න පුළුවන්නන් මේ රෝගේයේ රෝහල් තුළට පැමිණීම අවමකිර ගැනීමට ඉවහල් වෙයි කියලා හිතනවා. රෝහලකින් ප්‍රතිකාරයක් ගැනීම හෝ ඒ සම්බන්ධයෙන් කටයුත්තක් කළ යුතුම තියෙන අවස්ථාවක අනිවාර්රයෙන්ම ඒගොල්ලු ඇවිල්ල තමන්ගේ සේවාවන් ප්‍රතිකාර ලබා ගැනීම කළ යුතුයි. රෝහල්ලකින් තමන්ගේ නිවසට මේ රෝගය පැතිරීමත් පේ නිවසක තිබී රෝහලට මේ රෝගේ පැතිරීමත් යන දෙකම වලක්වා ගැීම ීමට ජනතාවගෙන් අපිට ලොකූ සහයක් ලැබයි කියලා මංහිතනවා. ්‍රවිද හමුදාව සහහා සෞඛේ කාර මණ්ඩල කරෝනා මර්තනය වෙනුවෙන් දිවාරෑ දෙකෙහි වෙහසමෙන් ගෙනෑන වැඩ පිළිවල්ට ජනතා සහ ලබා තිෙන්න්නන්නේයි යුද හමුදදාපති තුතිරය චුරාල් ශවන්ත්‍රසිල්වා මහතා ල්ලාසිටනවා. ශ්‍රවි්ධ හමුදාව පොලිසිය වකවාගේ ම මේ සෞඛ්‍යේ පියච්චය මහත්තරූ අපිගෙනස් මහට රෑට ගල්ලා ඇදගෙනෙනවාගේ කතාල්ට පාච්චිකර මේ හැම දෙයක්ම කරන්න අපේ විරෝධ රණවරුවන් ජනතාව සුරක්ෂිත සානකට රැගෙනයන්න මේ කටතු කරන්නේ. මමහිතන්නෑ හමුදාව මෙ හා සම්බ දටියට මේ දවස් ගානකින් හරියට යුදධියන් නම්බලතින කලා. ඉතිදි මේ හැමදීමම කරන්න ඔබ ආරක්ෂා කරන්න මේක වැදදි දිහිරිදන්න පව සතුරේ කැටර නෙමේ තැම්මලාදියන්මන් දක් අයි සමහස්ථානදී අරංයන එනකටත් වරදක්වන රෑාව කියලා. ඉදි මේකේ දවල් රෑකක් නැහැ මොකද යම්කිසි පුද්ගලේ වාර්තාාව වුණොත් හැකි ඉක්මනින් ඔවන්න සමාජයෙන් ඉවත් කරන්න තමයි උත්සාහ කරන්න. මේක කාරුණෙකොත් තේරුන්ගන අපිට සහයෝගය දක්වන්න මෙතර බන්දරාගර රැඳුවන් බැලීමට අමුත්තන්ට අවස්ථාව ලබාදීම. තාව කාලිකව අත්තට ඇති බව. බන්දරාගර කොම සාරිස් තුෂාරපපුල් දෙනිය මහතා පවසදවා. මාසක කාලෙකට ගාස්තු රහිත දුරතනයක් මෙමට බඳරද පත්තිමෙන්තුර ලබදීල තින සියලු ඇතනවලට යනු රැඳවියන්ටි බලාපරොත්තුවනවා සත්තියකට වරක්ඒ කොල්ලගේ ෙවල්ලොට කතා කල්ලා පවුලේ ොතුරු දෙැගැනීමට අවස්ථාව ලබාදීමට. මීට ප්‍රථමත් අප මේ තත්ත්වේ ලබාදුන්න ඒ කතාව මසකින් දීර කිීම පමණයි සිද් වෙලාදන්න. t්‍රලියාවේ සිදින්සිට ද්ගලින් දොස් දෙෙකු කඩ්නායක ගුවන්තරුපළල වෙත අද දැස්සන පැමණි අතර ඕන් නිරෝධානය මධ්‍යස්ථාන කරයමු කරුණ. එනු නිරෝධයින මධ්‍යස්ථාන සූහතරක් තුළ පුද්ගලින් අවදහස් පන්සිය පනස් හහිතෙකු වදරටත් නිරෝධායනයවෙ මින්සිටනවා. ඒදිනිය තුළ PCR ප්‍රක්ෂණ යිදහස් පන්සය හතලිස්තුනක් සිදු කළ අතර මෙදක්වා මෙට සිදුකර ඇති PCR ප්‍රක්ණ සංඛ්‍යාව තුන් ලක්ෂහයට පදහස් අටසය පනස්නාවයක්. රබක්කන ඊඩියගොල්ල පදිංචි කළගටි හිෙන ප්‍රදේශේසේ වේළ, ඇගලුම් සේවිකාවකට කොෝුණා වැල්දී ඇති බව, හවුරවීමත් සමඟ ඇයජීවත් වූ ගම්මාන ඇතුළු ගම්මාන හයක් හුද කලා කළ බව, කෑගල්ලදස්ත්‍රීක් සෞක සේවාධ්‍යක්ෂ වෛද පද්ම කුමාර වික්‍රමසිංහ මහතා සඳහන් කලා. ඊරියගොල්ල ඇඹුල්ලම්බේ පින්හෙන ඒවගේම අලවත්ත සහ බොරලුව යන ප්‍රදේශවල සංචර්ණයන් තාවකාලෙක අපි අත්හිටවාතිබෙනවා නමුත් අපි බලාපොෘත්ති වනා සියලුම ර්්‍ර්‍යයන් සයාගෙන අශ්‍යය නිරෝධයයින සඳහා ලක්කිරීමට. එත එක්කම අදවස වන විට කෑගල්ල දිස්්‍රික්කයේ. අපිට කොරනරෝගයින් පහලොස් දෙනෙකින් වාර්තාාවී තිබෙනවා. ඇ එක්කම හයසිය තිස්සායක ප්‍රමාණයක් අපි නේවාසිකව නිරෝධායට ලක් කරතිබෙන. රෝධහන ඇදිරිනීයේය දැඩිව ක්‍රාපම කිරීමට පොලිසිය පේවරගෙනැතිබෙනවා ජනතාව නිරෝධහන ඇදරනීතියට ගුරමෙන් කටයතු කිරීම, තරෙ වගල බයි පොලස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ පොිස්පති ෝහ මතා පවසන්නේ. රෝ ද පැන පසුගේ හ වන ද සට ක්වා ල්ලගය කල පුද්ගලයන් හ නවදසකට අික පිරික් අතරගට ගැති බෙනවා. අද උදේසන හයින් අවසන්ූ පැවි හතරකකාල තු එක්ද හසක ස පිරික් ඇදනීති උල්න්ගන කිරීම සබන්දය අතර ගට ගැීමට පොලසි ටුකරතිබෙනවා. තවදුරටත් නිෝධාන අධර්නීතිය ගම්පා දිෂ්ටිකේ පොලිස් බල ප්‍රදේශ දහනමයක් කාශ්‍රිතව ක්‍රියාත්මක වෙන ඒවාගේ. දදිනේ උදෑසන අට සිට රාත්‍රී දහයදක්වා පෑ දාහතරක කාලයක් ලබාදී තිබුණා තුර ජනතාවට අවශ්‍ය අත්‍යාවශ්‍ය ආහර ද්‍රව්‍ය සහ අෞෂදමිලදී ගැනීම සඳහා. කෙේ වෙතත් හෙට දිනේ ඒවාගේ අනිද්ධා දිනේ ඒ සහන කාලය ක්‍රියාත්මක වන්නේ නැහැ. එනිසා එම ප්‍රදේශවල්ල සංචාරණය සීම වවා නිරෝධාන ඇදිරිනීතිය ක්‍රියත්මක වෙනවා.ඒවගේම කිසි ආකාරයක වෙළඳ සැල් හෝ වෙනත් අවෂ සැල් විවෘත කිරීමට අවස්ථාව ලැබෙන් නෑ. හෙට දිනේ අනිදධා දිනේ එම. ්‍රදශවල සංචාරනය තදින්ම සීමාවෙනවා. තිඒ නිසා අදරාත්‍රී දහයිදක්වා කාලය තිබෙනවා. ඔබට අවශ්‍ය දේ මිලදී ගණ්ඩේ වගේම ඔබේ අවශ්‍යතා සපුරගන්න හැකියාවතියෙනවා. අපි ඉල්ලිමක් කරේ යම්යම් අගේ පුද්ගලික විස්තර යතවත් කර පවත්තාගනයන් ලෙස මෙම ගැසට්නිවේදනය නිරෝදායන රීතියක් ඒ නිරෝධයන රීතියට අනුකූලව කටයීතු කරනු ඇතයි අප අපේක්ෂා කරනවා. ද පොද හතික පත්‍ර උසස් පෙළ විභාහගේ කිසිදු වෙනසක් සිදුකිරීමට අපේක්ෂා නොකරන බව. අදප නමත්‍යංශවලයකම් මහචාරය කපිල පෙරා මහතා පවසනවා නිරෝධැන ඇද්‍රනීතිය බල්කවත්වන ප්‍රදේශවල විභාග රාජකාරිවලට එක්ව සිට නිලධරීට බහණ්ඩාගාරය හස්සාක්කච්චාකර සහනයක් සැලසීමට අපේක්ෂා කන බව, ඒ මහතාව වැඩදුරටත්න ප්‍රකාශ කලා. මෙමට දෙන්න තියන පඩඩය තමයි ඉතුරු දවශ්ටිකටත් නොවම්බර් හවදෙනකම් මේ විභාහගේ. පවත්වනවා රටේ හැම දෙනාගේ කැපීම විශේෂයෙන් වි්ාහගේට වාඩිවිෙන දරු. ඒ කන්්ඩායිම සඳහතමයි මේ විබහගේ මේ බාධක මැත්ත කරන්නේ මම දන්නවා පෞද්ගලිකෝ මේ සිසහැරිය බස්වෝදිින් මේ ගුරුවරන්ට එන්න විදිහක් නෑ මොක දරුහන්ු විතරයි සිසුසරී නගගන්න. එතින් ඒගොල්ලො ගොඩක් බාධක තියෙනවා. ම දන්නවා ත්‍රීරෝධ රතුවල්ට ුපියාල් තුන්සිේ හන්සේ සල්ලිෙවල තමයි මේ පරික්ෂකොරුන් මේ විභාගයට සම්බන්ධ එන තමන්ගේ ප්‍රහණ පහසුකොන් නැති හැපවෙලා වැඩකරන කණ්ඩායම එන්නේ. තිය අප ඒ ගැනත් අපිට ඉල්ලීම් කරල තියෙනවා. අපි බලනවා යම්ෂී සහනයක් දෙන්න පුුවන්දි කියලකරු අමත්තුමත් එක්ක ප්‍රසියකත් එක් කතා කල ි බලනොමකද කරන්න පුළුවන් කියනෙ එක. තාව කාලිව අත්හිටවා ඇති මෝටනත ප්‍රවාහන දෙපාත්තමිතුවේ සේවාවන්, නව ක්‍රමවේදයකට අනුව ලබන දහ නවනදාස්සිට ආරම්භකිරීමට, කටයුතුයොදා ඇති බව රාජච්්‍ය අමාත්‍යදිලුම් අමුණක මහතා පවසනවා මහනුර පැති මධ්‍යහමුවකදී රජ මත්තවරයා මේ බව ප්‍රකාශ කළේ. මහදනතාවට වාහල තිබුණු නාරහැම්පිට මෝටරත ප්‍රහණ දෙපාතමේන්තුවේ සේවාවන් සඳුදාදිනේ සිට ආරම්භ වෙනවා නමුත් ආරම්භ වෙන්නේ දුරකතන හරහා ලබාගන්නා කාලය වෙන්කිරී මනුවනත්තං අපොයින්මන් ක්‍රමයක් අනුව මේකද විශේෂයෙන් අපි ප්‍රමුකතාවේ දෙන්න බලාපොරොත්තු වෙනවා බැංකු සහ ලීසින් සමාගම් වලට මොකද සාමාන්‍යත්‍ර අාන්සරයක් ක්‍රියාත්මක වීමට සති දෙකකට වැඩි කාලයක් යන නිසා. සමාගම් නොවෙනයටත් මේක ලබාගැනීමේ හැකිකියාවති. නොම අපි කතා කරන්නේ එක් දින සේවා පිබඳ. මුරත ප්‍රහන් ඩිපර්ටට of ඩ ්‍රික් වෙබසයිට්ටක් මයන්ක සඳහන්නනවා ඒයන්කවල්ට අමතලා. කලින් කාලයක් වංකර ගැනීම සිද්කර ගත් යුතුවෙන්. එක් දින සේවා හැටියට අපි අද බාරගන්න. පැවරුම් පත් හට වෙනකොට සියලු කටයුතු අවසාන කරලා. සිග්‍රගාමී තැපෑල මගින් ඒ කොම්පැනට හ ඒ පුද්ගලයාට යවන්න අපි කටයුතු කරන්න මේ වෙනකොට ක්‍රමවේදයක් සස්ග තිය සඇත්ත වශයෙක් දින සේභාවකි වටය එකර දින දෙකක් ගතවීමේ හැකියාව තියවා අර්තමා තත්ත්වය තුළ. වේරහැර කාරියාලය කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව සඳහා සේවය සපයන කාරයාලයක් පමණක් හැටිගට ක්‍රියාත්මක වීමට අරඹෙනොත් අනිකුත් දිස්ත්‍රික් කාරයාල අපේ වහල නෑ. අපි සඳුදාදිනේ සිට මෝටරත ප්‍රවහණ වෛද්‍ය ආයතන කටයුතුත් නැවත අරම කරන්න කටයුතු කරනවා. ජාතික ආර්ථික සංවර්ධනයට සමගමීව ග්‍රාමී ආර්ථිකය ගොඩ නැකීමට රජය ප්‍රමුඛ අවධහනය යොමු කරති වෙනවා. බ්‍රාම ර්ථික නගාසිටු වීමේ, ජාතික වැරසටහන, සියලු දිස්්‍රක් අව්‍ය වන පරිදිී ක්‍රාත්මක කිීමටයි සැල සුම් කරඇත්තේ. මෙම වැඩ සහන ක්‍රාත්මක කිීම ප්‍රධාන ශේත්‍ර හතරක් ඇයටතේ සිදු රීමට යිතිීරණය කරතිබෙන්න්නේ සාමාජය යටතල පහසුකම් සහරධන කිටුව ජවනුපාය සංහරදන කිටුව දේශය නිෂ්පාදන කරමාන්ත වැඩදිියුණු කිරීම සංහරදන කිටු හා ග්‍රාමී අඇිතල පහසුම් සංහරදන කමිටු යන කමිටු හතර මගින් මෙම වැඩසට හන ක්‍රාත්මක කරෙනවා එම කමිටු හතර කැිනට් මාත්‍යවරුන් රජමාත්‍යවරුන් සහ දිස්ත්‍රික් සම්බන්ධය කරන කමිටු සභහපතිවරුන්ගෙන් සමන් විතයි ඒ පලාත්වල ප්‍රාදේශ දේශපාල නායකත්වයෙන් හා ප්‍රාදශය ග්‍රාමිය මේ රාජ්‍යනිලදහරීන්ගෙන්ද ඒ සමන් විතයි. මේ පිබඳ දැනුවත් කිීමේ වැඩසට හනක් අරලිය ගහමන්දිරේදී පැවැත්වනේ ආර්ථික පුනරජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහ වන ජනාධපති කාර සාධික බලකාය සභහපති, බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රදධනත්වෙන්. ජනාධීපති ගෝටාවේ රජ පපක්ෂමැත්තුමාගේ හා අග්‍රමාත්‍ය මහින්ද රාජ පක්ෂමහතාගේ උපදෙස් මත, ග්‍රමාත්‍යකාරයාලය මෙම වැඩ පිළිවෙල සම්බන්ධී කරණය කරනු ලබනවා. ග්‍රමාත්‍යය මහින්ද රජපක්ෂ මහතා සහ මෙරට ඉන්දිය මහකුම සාරීස් ගොපල් බගලේ මහතාතර හමුවක් අර්ලිය ගහ මන්දිරයේදී පවැවුණා. දැනට ක්‍රියත්මක ්‍යපෘතිකේපයක් සහ ඉදිරියේදී සයෝකිතා වැති කරතහක්චේත්‍ර සම්බන්ධයෙන් මීදීසාකච්චා කරුණා අග්‍රමාතය මහිද රජපක්ෂ මහතා සහ ඉන්ද අග්‍රාමාත රද රෝදයන මහතරු අතර, පසු කියේ මාසේ අන්තර්ජලය ඔස්සේ පැවැති සමළුව සම්බන්ධයෙන් පසු පනක නිර්ති මදව හමුවේ තවත් අරමුණක් වුණ ම සමලුව සබන්ඳීන් දෙෙරටේම නායකයන් අතිශන්ෙන් සතුට පත්තු බයි ේදී ප්‍රකාශ් කෙරුණන්නේ. සැමට සුක්ෂිත පාන ජය සැපීම මෙන්ම සනි පාක්ෂාව සපන්ධයෙන්, අවධහන යමුකිීම ප්‍රමුක් ෂත්‍රයන් බව අ්‍රමාත්‍ය මහිඳදරජ පක්ෂ හතා මහිදී පෙන් බදුන්න. හල් වල ල හ සනි පාරක්ෂක අවශ්‍යතා වැස ල ක් කිරීම දදුෂක ජීමමතත්වය පත්තින පදේශවල සනි පරක්ෂක පහසකමසක සසාදීම ප ද්‍රව පහ බවට පරිවත් ක හ ්‍යපෘති ඇතුල ්‍යාපති රක් සන්ධය න්ද මහකුම් රිස්වයාගේ අවධහනය මූුණ. වකොඩ රෝකයට පිළියමදීම ඇතුු තවත් කරුණු ගනාව කෙරෙද අග්‍රමමාත්‍යවරයා මහිදීරු පෙන් බදදුන්න. ස ට ැ ීම මු ගත් ද රජ වැ පපි ල ව ර ත්‍ර හතා ට හන සම පශ ය සහයගෙන් කට කිරීම හැක ව න්ද . ඉන් හ ොපල් ක් හ ද ශ්වාස පල . ප ක්ෂ හ හ න්න. ശ ്ാ്ാ ്ാന ്ു ത് ്ാ്ി മ ്്ാ്്്്ാ്. ජනපතිට ආරක්ෂ කලේ කම්වරයාට සහ බන්ධනාග අදි පර්මින්තුවේ උසස් නිලදහරන්ට මරණ තරචන එල්ල කිනිීම සම්හන්ධයෙන් චෝදනා ලැබ සිටි අපර අද කලී සාමාචක අරුමා හන්දි ජනිත් මදෂ්‍යංකෙවත් පොඩි ලසිනැමැත්තාට ගල්ල මයිස්ත්‍රාත් අධිකරණය ඇප නියම කලා ගල්ල අධිරනය හමුවේ මනඩුව කැව අවස්ථාව පර ලැ වවුව ප සිරි නානපති ීතිීවරය අධිරනයට පෙන් වාදන්නේ අප ලාදී හැකි වරදක් වනම චෝදනාවටඇ ලබද නල සයි නයෝජ සො නරල් දිලි පේරිස් හ අධිරන හමේ පකාශ කල පාතාල කල්ලි සසාමාජකයන්ට ඇ ලබාදී ඔවුන් යලි සමාජත දදාහරීම සරලව තහැ කාරයක් නො නිසුර සර ම පිටිය ගාතනය එලෙස පාහල කල සමාජකයන් සජ හරමි ද ගතනයක් බවද නෝජ ර ප න්න ෙ ක්ෂ ද හ ු. ක්ෂ දහයරකින් වූ ැරිරැප හතරක් මත සැකර මු දාහරමටයි ගල්ල ප්‍රධන මහහිස්ත්‍රත් හර්ෂණකුණනව මහතා නෝග කළේ මීට අමුතරව ඔහුට විදෙස්කමන්තහනමක්ද පනු ලැබවා.ඇැ නියමදඒදදිෙද ගල් මහිස්්‍රත්වරයා රහස් පොලිසිට අවසලබාදුන්නේ පොඩලසසිනැත්තා දි අනුවක් කරඳවාගෙන ප්‍රශ් කරීමටයි.ඉකුදදා ගෙනගනීමට ලක් ව. . නෙව්ඩෑමට නවකාවේ පිතන්වරයාට පනවාති වූ විදෙස්කමන්තහනම ඉවත් කන ලෙස කොඹ මහෙස්ත්‍රාත් අධිරණය නෝග කලා. වකාව පිතාන් රයා ව ්‍ර ාති ර ල් හ ඔ වරයා දිරි පත් කල ම තන නඩු අදැනු ලැබවා තම ේවාදාාකට පනවාඇති විදෙස්ක න්තහනම ඉවත් කරනලෙ සයි කපිතන් වරයා නීති රයා අධිරන ලාසටේ. ති යා කල ම ල් ීමට ා පක්ෂ පාත්මි නිර්ධහර විරෝධය පල නොක අතර ීති න මර අධිරන හමේ වැඩදිදුරට ක්‍යයාසිටේ ම සේවාදාකයා චෝදනාවලට වර්ද පිළිගෙන හුපියල් මලියන දලහක ඩයක් අධකරය හමේ ගවා ති බයි .යනුවයි ොළඹ්‍රධාන මහ ස් ාත් හොහොම හ මතාම ග .. හෙසගින් වාද ර ප හ රාත්ත්‍රය නවයයිතිය ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසසාන්. ඔබට සුබරාත්‍රය ියෝගේ බාදන්නේ.